satyate praveshayam hondai hemotama suba dawasak kiyala prarthana karanawa api adath satimat bawa gana igena ganna hadanne ඉතින් අපි අද ඉගෙන ගන්න එක සිද්ධ කරන්න කලින් කෙටි වෙලාවක් වෙනද වගේම ඉඳගෙන සතිමත් වෙන්න හදන්නේ. එතකොට දැන් හැමෝම දන්නවා ඉඳගෙන හෝ ඕනම ඉරියව්වක සතිමත් වෙනවා කියලා කියන්නේ තමන්ගේ හිත තමන් එක්ක නවත්තලා තියාගන්න උත්සාහ කරන එකට. අර බාහිරේ තියෙන හිත ඇතුළට අරගෙන ඉන්නවා. ඉබ්බ ඔළුවයි අඬු හතරයි ඇතුළට ගත්තා වගේ තමන්ගේ හිත තමන් වෙතට අරගෙන ඉන්න එක තමයි සතිමත් වෙනවා කියලා කියන්නේ. ඉතින් අපි දැන් පුහුණු කරන්නේ ඉඳගෙන සතිමත් වෙන එක. ඒක නිසා ඉස්සෙල්ලාම කරන්න ඕනේ හොඳට පහසු තැනක හොඳට කොන්ද කිලින් තියාගෙන පහසුවෙන් වාඩි වෙන එක. ඊට පස්සේ තමන්ගේ අත් දෙකත් පහසු විදියකට තියාගන්න. ඇස් දෙක පියාගන්නකොට ගොඩක් තද කරගන්නේ නැතුව සාමාන්‍ය විදියට ඇස් දෙක වහගන්න එකත් කරන්න ඕනේ. මේ වෙලාවේ අපි කිසි දෙයක් කල්පනා කරන්න යන්නේ නැහැ. මම දැන් මෙතන පහසුවෙන් ඉඳගෙන ඉන්නවා කියලා තමන්ගේ හිත තමන් ඉඳගෙන ඉන්න කයට ගන්න එකයි කරන්නේ. තමන්ගේ හිත තමන් වෙතට ගත්තහම බලන්න මොනවාද මේ වෙලාවේ ඇඟට දැනෙන්නේ, ඇඟේ මොනවාද සිද්ධ වෙන්නේ කියලා සතිමත් වෙන්න. ඇඟට හුලං වදිනවා නම් හුලං වදිනකොට දැනෙන සිසිලස, ඇඟට රස්නේ දැනෙනවා නම් රස්නේ දැනෙන ආකාරය, හුස්ම ඉහළ පහළ යන විදිය තමන්ට වැටහෙනවද කියලා බලන්න. තමන් තමන් එක්ක සතිමත් වෙ ඉන්නකොට තමන්ට හුස්ම ඉහළ පහළ යන එක හොඳට වැටහෙනවා නම් තමන්ගේ අවධානේ තමන්ගේ හුස්මත් එක්ක රඳව ගන්න පුළුවන්ද කියලා බලන්න. තමන්ගේ හිත වෙනස් වුණොත් වෙනත් දේවල් ඔස්සේ ගියොත් නැවතත් තමන්ගේ හිත තමන් වෙතට ගන්න. පුළුවන් තරම් අනිත් දේවල් අමතක කරලා තමන් එක්ක තමන්ගේ හුස්මත් එක්ක යාළු වෙලා ඉන්න උත්සාහ කරන්න. හොඳයි, ඔයගොල්ලෝ ඇස් දෙක අරින්න. අපි කෙටි වෙලාවක් යොදාගත්තේ ඉඳගෙන සතිමත් බව පුහුණු කරන්න. ඉතින් අපි ඊළඟට අද දවසේ උපදේශයටයි අවධානය යොමු කරන්නේ. ඉතින් ඒ උපදේශය හොඳට සිහියෙන් අහලා තමන්ගේ ජීවිතයේ සතිමත් බව තවදුරටත් දියුණු කරගන්න උත්සාහ කරන්න. එතකොට අපිට සතිමත් නැත්තම් නිරවුල් මනසකින් අපේ හැම වැඩක්ම ගොඩක් හොඳින් කරගැනීමේ හැකියාව දියුණු කරගන්න පුළුවන්. ඉතින් හැමෝටම සතිමත්ව තමන්ගේ කටයුතු කරගන්න ලැබේවා කියලා
මම ප්‍රාර්ථනා කරනවා. හොඳයි, සියලු දෙනාටම සුබ දවසක් වේවා. ඉතින් අද අවස්ථාව ගන්න බලාපොරොත්තු වෙන්නේ ඉඳගෙන සතිමත් වීම පිළිබඳව තව පොඩ්ඩක් ඇතුළට බැහැලා බලන්නයි උත්සාහ කරන්නේ. ඉතින් උත්සාහ කරනකොට තේනවා ඇති, පේනවා ඇති, තේරෙනවා ඇති සමහරු එක විනාඩියක්වත් එක තැනක ඉන්න බෑ, හිටන ලියනවා, මෙහෙටලා ලියනවා. නැත්නම් මමත් එහෙමයි, මමත් එළියට ලියනවා කියලා තේරෙන්න පුළුවන්. ඒකේ දෝෂයක් නැහැ, ඒක තමයි හැටි. ඉතින් ඒ බව එක දවසෙන් උත්සාහ කරොට හරියන්නේ නැහැ. අපි මේ සතිය හඳුන්වා දීලා දවසින් දවස දවසින් දවස කරගෙන යනකොට තමයි ඇඟ හුරු වෙන්නේ. ඒ නිසා වාඩි වෙන ඕනෙම වෙලාවක බොහොම සමබරව සැහැල්ලුවට වාඩි වෙන්න උත්සාහකරනද, එතකොට අපිට අර මොන ඉරියව්වේ හිටියත් අර සමබර භාවයේ සහ ඉදුන් හිටු පහසුකම තියෙනට ටික වෙලාවක් ඉන්න පුළුවන්. අපි උදේ නැගිට්ටට පස්සේ අපිට විනාඩියක් දෙකක් පුළුවන් නම් තමන්ගේ මෑඳේ එහෙම නැත්නම් තියෙන පහසුකම් තියෙන තැනක පොඩ්ඩක් වෙලා වාඩි වෙලා ඉන්න, ඒක හරි හොඳයි. මොකද අර නිදාගෙන ඉඳලා හිත තැම්පත් වෙලා තියෙන වෙලාවනේ. ඉතින් අන්නේ වගේ පුංචි වෙලාවක් වුණත් වටිනවා. නිතිපතා කරනවා නම් තමන් එක තමන් නිකන් පරිේශනයක් කරනවා වගේ. මාත් එක්ක මම ඉන්නවා. වෙලාව මදි නම් පොඩ්ඩකට කලින් නැගිටලා අපි විනාඩි කීපයක් ලබා ගන්නවා. නිකන් පහසුවට වාඩිලා ඉන්නවා. මේ විදිහට සැහැල්ලු වාඩිලා සද්දාඩු දැනකට වෙලා වාඩිලා ඉන්නකොට අර කිව්වා වගේ ඇත් එක වහගෙන හිටියොත් තවත් ටිකක් ලේසි වෙනවා. ශරීරය කෙලින් තියාගෙන මේක දිහා හොඳට බලන් ඉන්නවා. මේ විදිහට කොච්චර වෙලාවක් එක ඉරියව්වක නැත්තම් මේ ඉඳගෙන ඉන්න ඉරියව්වේ ඉන්න පුළුවන්ද කියන එක පොඩ්ඩක් බලන එකත් ලොකු අභ්‍යාසයක් වෙනවා. එහෙම ඉන්නකොට ඔන බයන්ට එතනින් හිතෙන්න පටන් ගන්නවා, මෙතන හිතෙන්න පටන් ගන්නවා. එහෙම කෙරුවොත් හොඳයි කියලා හිතනවා, මෙහෙම කෙරුවොත් හොඳයි කියලා හිතනවා. ඒ අනුව අපි අර සතියෙන් බලන්නේ නැතුව හිටියොත් අපි දන්නේම නැතුව ඒ විදිහට යහට මහට නලියනවා, කකුල දිගාරිනවා. නමුත් දැන් දන්නවා මෙහෙම එක තැනක ඉඳගෙන ඉන්නකොට අර දැනෙන රිදීම අනුව තමයි අපි නිකන් යහට මහට නලියන්නේ කියලා. එතකොට අර ඒ දැනෙන කාරණාව සහ ඒ අනුව නලියන එකට අපිට පොඩි වගවීමක් එනවා. දැන් මේ සතිය නිසා දැනිච්ච පමණින්ම දඟලන්න ඕනේ, පොඩ්ඩක් ඒක දිහා බලා හිටීමේ හැකියාවක් එනවා. ආන්නේම ඉඳගෙන ඉන්නකොට මේ අර හුස්ම දැනෙනවනම් අන්න සතිය තියෙන බාට ලකුණ. එහෙම නැත්නම් ඇඟේ තෙරපි වීම, හැකිලිම, පිම්බීම ඇඳුම් වලට සාපේක්ෂව දැනෙනවනම් ඒකත් ලකුණක්. ඒව කෝකක්වත් බලාපොරොත්තු වෙන්න එපා. මොකද වෙන්නේ කියලා විතරක් සැලකිලිමත් වීම තමයි මෙතනදී අපි කරන්නේ. වැඩි වේලාවක් නැත්නම් වැඩි අවස්ථා ගන්න දවසට දීලා ඒකට ගිහිල්ලා මොකද වෙන්නේ කියලා. ඉතින් ඒ විදිහට බලනකොට අපි හිතමු කොයි වෙලාවක හරි අපිට මේ හුස්ම දැනුණයි කියලා නැති වුණයි කියලා කනගාටු වෙන්නත් එපා. ඒක පිළිබඳ හොයාගෙන යන්නත් එපා. දැනුවෙලාවක આવොත් ඉතින් මේ හුස්ම දැනන වෙලාවේ පුදුම සාන්තියක් තියෙනවා කියලා. ඉතින් ඒක හොඳට හුරු කරගත්තොත් තමයි තේරෙයි දැන් විභාග දවසේ ඔන්න නිස්කලංක නැතිවලා හිත ඇවිස්සෙච්ච වෙලාවේ ඒ ඇවිස්සෙච්ච හිතෙන් හුස්ම දිහා බලනින්න පුරුදු වුණොත් අර හුස්මේ තියෙන නිස්කලංක භාවය ඉබේම එන්න පටන් ගන්නවා. නැත්නම් කේන්ති කිය වේලාවක ආතාවක් ඇති වෙලා දඟලන වේලාවක අර නිස්කලංක හුස්ම දිහා බලනින්න පුරුද්ද ඇති කරගත්තොත් තමන්ට ඒ අචීරු අවස්ථාවට මුහුණ දීමේ හැකියාවක් මෙවලමක් ඇති වෙනවා. විශේෂයෙන්ම අපි ඒ විභාග ප්‍රශ්න පත්‍රයේ තියෙනකොට මේ වගේ කලබල වෙනවා. අන්නේ කලබන වෙන වෙලාවේදී මේ සතිය වඩපු දරුවෙකුට තමන්ට ඒ නිවි හැනෙයිල හුස්ම ගන්න වෙලාවට හිත දා ගන්න පුළුවන් නම් අර ප්‍රශ්න පත්‍රය දැකලා බය වෙන ගතිය නැති වෙලා ඒකට සාර්ථක මූණ දෙන්න පුළුවන්. ඒකට හොඳට මතක ශක්තිය අලුත් වෙනවා. එදිනදා ජීවිතයේ මේ සතිය වඩා ගත්තොත් අවිභාග වගේ නැත්නම් අසීරු අවස්ථාවලදී තමන්ගේම උපකරණේ තමන්ටම අත්දැක බලන්න පුළුවන්. මේක කරගෙන කරගෙන යනකොට ඇඟමත් හිතමත් මේ වගේ ක්‍රමසා විදි හදා ගන්නවා. සතිය පිහිටපු වෙලාව ආදර්ශයට අරගෙන අශීරු අවස්ථාවකදී කලබල වේලාවකදී ඒ තමන්ව අත්විඳපු එක සිහිපත් කිරීම අනිවාර්යයෙන්ම තැම්පත් භාවයකට සාන්ති කර අවස්ථාවට යන්න හේතු වෙනවා. මේක අනිකුත් ක්‍රියාකාරකම් වලට වඩා මේ ඉඳගෙන ඉන්නකොට සතිමත්කම ලබා ගැනීමෙන් ලබන අත්දැකීම මේ වගේ හිත තැම්පත් කිරීමට ගොඩක් උදව් වෙනවා. ටිකක් කල් කරගෙන යනකොට හරි පුදුම වෙනසක් දැනෙයි. මේ තමන් අර ගත්ත මුල් ප්‍රයත්න නිසා
දිගට සතිය පාත්තගෙන යන්න පුළුවන්. එක දිගට මේක නූලක් දිගේ අත ඇදගෙන යන්නා වගේ යන්න පුළුවන් වෙයි. ප්‍රයෝජන ගන්න පුළුවන් වෙනවා. එසේ වේවා කියන ප්‍රාර්ථනාවෙන් අද පාඩම් පන්තිය මෙතනින් නතර කරනවා. සතිපාසල පදනමෙහි ඉදිරිපත් කිරීමකි.